සියලු දෙනම සාදරයෙන් පිළිගන්නවා SexEdLK YouTube channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ pornography. එහෙමත් නැත්නම් අසභ්‍ය චිත්‍රපට සංග්‍රහ ආදිය ගැන. මේවා බලන එක හොඳයිද නරකයිද? ඒක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා අද ලෝකයේ ගොඩක් දෙනා මේ pornography කියන දේවල් අන්තර්ජාලය හරහා බොහොම පහසුවෙන් අරමනවා. එතනදී ඒගොල්ලන්ට තමන් කැමති කාණ්ඩයට අදාළ අසභ්‍ය දර්ශන බොහොම පහසුවෙන් නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් නැරඹීම හානිදායකද? මේ දේවල් වලට කෙනෙක් ඇබ්බැහි වෙන්න පුළුවන්ද? අපි මුලින්ම කතා කරමු මේ දේවල් වල තියෙන හානිකර තත්ත්ව ගැන. අපි දන්නවා මේ වගේ අසභ්‍ය දර්ශනවල ප්‍රධාන වශයෙන් බොහෝ වෙලාවට අපිට දකින්න පුළුවන් වෙන්නේ පෙර සැලසුම් කරලා රූගත කරපු චිත්‍රපටි. එහෙදි නළු නිළියන් ඒ අදාළ ලිංගික කාර්ය රඟපෑමක් සිද්ධ කරනවා. එහිදී මේ ක්‍රියාකාරකම් වලට ගත කරන කාලය, ඒ වගේම ඒගොල්ලන්ගේ ලිංගික අවයව ස්වාභාවික තත්ත්වෙන් බොහෝ එහාට ගිය අවස්ථා තමයි අපිට බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ ක්‍රියාකාරකම් මේ දර්ශන බලන අය ඒ පිළිබඳ හරි අවබෝධයක් තිබුණේ නැත්තම්, ඒ පිළිබඳ හරි අවබෝධයකින් හිටියේ නැත්තම් සමහරක් වෙලාවට මේ දකින දේවල් තමයි ඇත්ත ජීවිතයේදී වෙන්නේ බොහොම ස්වාභාවික දේවල් කියලා ඒගොල්ලෝ වැරදි මතයකට එළඹෙන්න හැකියාව තියෙනවා. මේකේ තියෙන හානිකර තත්වය තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ලිංගික කාර්යයට ගත කරන කාලය නැත්නම් සමහරක් වෙලාවට තමන්ගේ අවයව ගැන නොසෑහීමකට පත් වෙන වෙලාවල් අපි ගොඩක් දැකලා තියෙනවා. ඊටත් අමතරව තවත් විශේෂ කාරණයක් තමයි මේ චිත්‍රපට මේ දර්ශන බලන අයට විශේෂයෙන් ලිංගික හැඟීම් නැත්නම් ලිංගික උත්තේජනය සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවිතයේ ලැබෙනවට වඩා ඉතා ඉහළ ලිංගික උත්තේජනයක් ඒ අයට ලැබෙන්න පුළුවන්. එතකොට මේවා දිගින් දිගට බලපුවම වෙන්න දේ තමයි ඒගොල්ලෝ ඉහළ උත්තේජනයට හුරු වීම. ඉතින් ඒකේ තියෙන හානිකර තත්ත්වය තමයි ස්වාභාවික ජීවිතයේදී සාමාන්‍ය ජීවිතයේදී ඒ ඉහළ උත්තේජනය සමහරක් වෙලාවට ලැබුණේ නැත්නම් ඒ අයගේ ලිංගික ජීවිතය නැත්නම් ලිංගික ක්‍රියාකාරකම් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඉහළ උත්තේජනයක් නොලැබීම යාම නිසා සමහරක් වෙලාවට පස්සේ කාලෙකදී ඒ අය ලිංගික බෙලහීනතාවයන් පෙන්වන්නත් හැකියාව තියෙනවා. තවත් කාරණාවක් තමයි සමහරක් වෙලාවට මේ දර්ශනවල ප්‍රචණ්ඩකාරී නැත්නම් අපි කියනවා ඇග්‍රෙසිව් ටයිප් එකේ වීඩියෝස් නැත්නම් චිත්‍රපට දර්ශන නැරඹීම හින්දා සමහරක් වෙලාවට තමන්ගේ ඇත්ත ජීවිතයේදී ඒ අය ප්‍රචණ්ඩකාරී ලිංගික හැසිරීම් දක්වන්න හැකියාවක් තියෙනවා. හැබැයි මම මේ කියපු හැම අහිතකර තත්ත්වයක්ම බොහෝ විට අපිට දකින්න හම්බෙන්නේ මේවා වැඩි වෙලාවක් මේවට ඇබ්බැහි වෙලා බොහෝ වේලාවක් මේ දේවල් එක ගත කරන අයට. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ මේ දේවල් වලට ඇබ්බැහි වුණොත් කෙනෙක් ඒක ඒ අයගේ ජීවිතවලට බොහොම නරකට බලපාන්න හැකියාව තියෙනවා. ඉතින් අපි කොහොමද කෙනෙක් මේ pornography වලට එහෙම නැත්නම් අසභ්‍ය චිත්‍රපටි වලට ඇබ්බැහි වෙලාද නැද්ද කියන එක දැනගන්නේ? මම ඒක මෙහෙම විස්තර කරන්න. කෙනෙක් මේ pornography නැත්නම් අසභ්‍ය චිත්‍රපට නරඹන එක තමන්ගේ දෛනික ක්‍රියාකාරකම්, තමන් රස්සාවට යන එක, තමන් නිදාගන්න එක, ඒ දේවල් පසෙකට දාලා බොහොම වැඩි කාලයක් අසාමාන්‍ය විදිහට මේ දේවල් නරඹනවා නම්, මේ දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා නම් අපි ඒක සරලව ඇබ්බැහිවීමක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අය ගොඩක් වෙලාවට ඒ පිළිබඳ මානසික අසහනයකින් පසු වෙනවා. ඉතින් මේ ආකාරයට තමයි අපිට පුළුවන් මේ දේවල් වලට කෙනෙක් ඇබ්බැහි වෙලාද කියලා සරලව හඳුනා ගන්න. කොහොම වුණත් මේ වගේ ඇබ්බැහිවීමක් සිද්ධ වෙලා Tamanට තියෙනවා කියලා හිතනවා නම් ඒ අය විශේෂයෙන්ම සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න එක අපි නිර්දේශ කරනවා. ඒකට හේතුව තමයි මේ වගේ ඇබ්බැහිවීම් දුරු කරන්න පුළුවන් නවීන ප්‍රතිකාර ක්‍රම දැන් තියෙනවා. ඉතින් අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ pornography නැත්තම් අසභ්‍ය චිත්‍රපට ඉඳලා හිටලා බලන එකේ වෛද්‍ය විද්‍යාත්මකව වැරද්දක් අපි දකින්නේ නැහැ. නමුත් මේ සම්බන්ධව ඇබ්බැහිවීමක් තිබුණොත් ඒක එයාගේ ලිංගික සෞඛ්‍යයට නරක විදිහට බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි හරි ලිංගික දැනුමක් නැත්තම් ලිංගික අධ්‍යාපනයක් තිබුණොත් ඒ පෙන්වන දේවල් හරිද වැරදිද කියලා තේරුම් ගන්න ඕගොල්ලන්ට හැකියාව තියෙනවා. ඉතින් මේ කතා කරපු දේවල් ඕගොල්ලන්ගේ දැනුමට එකතු වුණා කියලා අපි හිතනවා. ඔයාලගේ අදහස් තියෙනවා නම්, ගැටලු තියෙනවා නම් අපිට යොමු කරන්න. අලුත් එපිසෝඩ් එකකින් නැවතත් හමු වෙනකන් ඔබ සැමට සුබ දවසක්.